ටයුතු වන්ස අවසර සද්දවන්ත පින්වතුනේ බිස්බන් ශ්‍රී ලංකාරාම විහාරස්ථානය ඉඳලා අරම්භ කරපු ඒ සඳහම් වර්සා දහම් වැඩ සටහමාලාව තවත් එෙක් දියක් මේ පින් වතුන්ට මේ බදාදා දිනය වසයෙන් සති පට්ටාන භාවනාවකට අවශ්‍ය අනුශාසනාවකුත් ඒවගේම පුහමවෙන්න සතිපට්ටාන භාවනාවේ ප්‍රායු ගැඩලු සාකච්ඡා කිරීමට තමයි යොදාගට තියෙන්නේ වර්සයකටත් වැඩික වැඩිය අධික කාලයක් මේ සම්බන්ධ අපී පැහැදිලි කරගනාවේ මහා සතිපට්ඨාන සූත්‍රයේ අන්තර්ගත ධර්මකාරණ සම්බන්ධුවයි. මහාසති පට්ාන සූත්‍රයේ දම්මාන ප්‍රසනාවේ තියන ආර්ය සත්්‍යය චතුරාරි සත්ත පබ්බේ අවසාන කොටස තමයි නිරෝධ ගාමනී පටිපදාය ආර්කත්යේ නැත්නම් ආරය ස්ටාංග මාර්ගය වැඩීම දැන් ඒ සම්බන්ධ අපි මුලින්ම දේශනා විශාල් සංකයාවක් පැවැටටුවා බෞද්ධය අවසානයේදී බලාපොරොත්තු වෙන්නේ සම්මාධිත්තිය ලබාගැනීමයි සම්මාධිත්්‍යය ලැබෙන ඒකායන ක්‍රමය සතිබට්ටානය වැඩීමයි සතිබට්ටානය නිකම් වඩඩ බෑ ඒ සඳහා සීලයක් ආරක්ෂා කළ යුතුයි ඒ වගේම සමාධිගුණයක් තිබී යුතුයි ීලයක පිහිටලා සතිපට්ටාන භාවනා ක්‍රමයක් පුරුදුවෙන කොට ඒ භාවනා පුරදුවෙන භාවනා ක්‍රමය මගේම තමන්ට අවශ්‍ය කරන සමාදිය ගොඩනගෙනවා. එමන සතිපට්ටාන භාවනාව සමාජ ශික්ෂාව සම්පූර්ණ වීමටත් ප්‍රඥා ශික්ෂාව සම්පූර්ණ වීමටත් කියන මේ කාරණා දෙකම අන්තරගත වන්න නිසා දුදහාමුදුරුවෝ නිවන් දකිින්ද තියෙන ඒකායන මාර්ගය කියලා පැහැද්දි කරනවා තින් මේ වෙලාවේ මේ පින්වතුන් ඒ සතුපට්ටාන භාවනාවක් පුුරුදු වෙනවනම් පුරුදු වීම නිවන් දකින ඒකායන ක්‍රමය වෙන ධර්මයේ ගැන ගැනීම නිවන් දකින ඒකායන ක්‍රමය කියලා බුද්හාමුදුර දේශනා කරලා නෑ ඒගේ සිල්රැකීම නිවන්දකි නකා යන ක්‍රමය කිලත් දේශනා කරල නෑ. සමත භාවනාවගේ දේවල් වැඩීම නිවන්දකි ඒකා අයන ක්‍රමයකිල දේශනා කරලත් නෑ. ඒනම් අපිට බුදුමුදුරුව පෙන්නන්නේ සමාශික්ෂාව හා ප්‍රඥාශික්ෂාව කියන සිික්ෂා දෙකම ලැබෙන ඒකා අයන ක්‍රමේ තියෙන්නේ සතිපට්ටාන භාවනා ක්‍රමයක් තුළයි. සමාශක්ෂාවත් ප්‍රඥා ශික්ෂාවත් කිය ශික්ෂා දෙක සම්පූර්ණ වෙනකොට ඒ ශික්ෂා දෙකේ ගුණ කියන විට තියන දිට්ටිය තමයි ලෝපෝත්තර සම්මාධීට්ටී. සම්මාධිට්ටිය කියන එක දන්නති නිසාවෙන්න අපිට ධර්මකරුණු ඉගෙන ගන්නඩ ඕනෙ නිසාවෙන් මීට පෙරදේශනාවලදී අපි හැදිලි කරා වතුරාබදුාන් වහන්සේ දේශනාට වදාල ඒ මහා චත්තාලීස සූත්‍රිය මේ සූත්‍රයේ මගින් පැහැදිලි කරනවා සම්මාධිත්‍යය දෙයාකාරයි ලෞකික සම්මාධිත්්‍යය හා ලෝකෝත්තර සම්මාධිට්්‍යය වසේ. එවගේම ඒ ලෞක හෝ ලොගොත්තර සම්මාධිට්්‍යය මගින් හතලිස් සාකාරයක කෘත්‍යයන් සිදුකරනවා කියල සත්‍රයේදී පැහැදිලෝ දේශනා කරා. ඒ සූත්‍රය සම්බන්ධව දේශනා පහක් පමණ අපි මීට පෙර මේ වැඩසටානයෙන් පැදිලි කරා. ඉතිං ඒ එතැන්ඩී පැහැදිි කරන අබුදුහාහමුදුරුවෝ ලෞකත සම්මාධිත්්‍යයේ ස්වරූපයයි ලෝකොත්තර සම්මාධිත්්්‍යයේ ස්වරූපයයි. ඩැ මෙහෙම වව. එදාහිකයේ ශ්‍රාවකයන්ට වුණත් බුගහාමුදුරගගේ ජීවමාන කාලයහි හාමුදුරුවන්ට පවා මේ ගැටලු සහගත වෙක් කිය එක තමයි මේ ලෝකෝත්තර සම්මාධිත්කය කියන්නේ කුමක්ද කියලා. වර්තමානයේ බණභාවනා කරන පාසකපාසිකාවන් ඒවගේ ශ්‍රාවකයෝ ගිහි පැවිදි කවුරු ගත්තාත් හැමවෙලේ මුලාකට පත්වෙන්වා මේ සම්මාධික්කය සම්බන්ධ ඒ මුලාවට වැඩීම් පත් එනම සම්මාධි්චියය සම්බන්ධවාපී කාග හරි දේශනාවක් ඇැහවුවත්ඒ වගේම සූත්‍රයක් අනුව විග්‍රහයක් ඇැහුවම අපිටත් හිතෙනවා මේ සම්මාධිට්්‍යයක්ක අපිළඟ තියනක මෙ වගේටයි මේ ලෝකෝත්තට සම්මාධිච්්‍යිය කියලා කියන්නේ කියලා ඉති මේ ගැටලුව බොහෝවිට සීලසික්ෂාවය අමේ වගේම අමිස පින්කං ආදී දේවල් කරනායට වැඩියල් භහාවනා කරණායට බහුලෝව මුලාවෙන තැනක් වෙලා තියෙන. ැ එක නිසාෙන් තමයි අපි අර සතුපට්ටාන සූත්‍රයේ ධර්මකරුණු අවසාන කරාට පස්සේ බුදු හාමුදුරුව දේශනා කරපු වැදගත් සූත්‍රය සම්මාධිත්‍ය ගැන පැහැදිලි කරපු වැදගත් සූත්‍රයක් මාත්තුකා කරගන ධර්ම්දේශනාව පැවැත්වවා ර් පහැදි කරලා දුන්න සූත්‍රයන්ර්ගත ධර්මකරුණු ඒ මහා චත්තාලිස සූත්‍රයයි දැන් එහෙම වනත් මතක්කරගනාවේ එදා බුද්දු හාමුදුරන්ගේ ජීෝමාන කාලයේ දියුණුවත් එදා පැවිඩි විච්චි හාමුදුරුවන්ටත් මේක ගැටලුවක් වෙලා තිබුණු බව ඔක්පු වෙන තවත් සවිශේෂී සූත්‍රයයක්ත්තය නව සම්මාධික්්‍යය සම්බන්ධ මේ සූත්‍රයේ දේශනා කර එන්නේ බුදුහාමුදුරුවනෙවෙයි සැරියුත් හාමුදු එක නමත් සම්මාධත්්‍ය සූත්‍රයම මේ සම්බන්ධව අන්තර්ජාලයමීට පෙරකරපු දේශනා දාසයක් පමණ ඇති ඒ වුනත් දැන් ආය නැවත මේ කණ්ඩෑමට මෙතෙදිම පැහැදිලි කරලා දෙන්න යන්නේ ඇ අපිට මුලින් දේශනා වලදී පැහැදිල වනා මහාචත්තාලිස සූත්‍රයේදී සම්මාධිත්්‍යය දආකාරයි කියලා ලෝකෝත්තර සම්මාධිතත්්‍යයයි ලෞකික සම්මාධීත්්‍යයයි ඒ මහාචත්තාලිස සූත්‍රයයි ඒක දේශනා කරේ බුදු හමුදුරුව ැබැයි සැරියුත්හාමුදුරුව දේශනා කරන මේ සම්මාධිත්ති සූත්‍ර ලෞකික සම්මාධිත්්‍යය ගැන නෙවෙයි කරුණ පැහැදිලි කරන්නේ තනිකරම ලෝකෝත්තර සම්මාධිත්්‍යයේ ගුණටිකා ඒ ගුණත් ප්‍රායෝගික ගුණ ටිකක් ඉතින්දී කැරුත්තාමදුරුව පැහැදිලි කරඩ යන්නේ මෙන්න මේ ධර්මතා තමල්ලඟ සක්‍රීයනම් තමාතුළ විද්‍යාමානනං ශ්‍රාවකය තීන්දු කරඩ ඕනෑ ඒ ශ්‍රාවකයා සම්මාධි්ති ලාබියෙක් කියලා. මේ විදේශනාව මේ දේශනාවයන්. ඇරුත්තාහාමුදුරුවන්ට මේ දේශනාව පැවත්තන් හේතුනේ කුමක් නිසාට කියල බැලුවොත් ඇතතම සිදදු විලා තියෙන්නේ වර්තමානය වගේම එදාරහිකයේ පැවිදි ශ්‍රාවකයන් වහන්සේලා වනත් විවිධ මතවාද මේ සම්මාධීට්්‍යය නැහන සෝවාන් වෙන්න මෙන්න මෙහෙමයි සෝවාන් කියයන්නේ මේගේ තත්ත්වයක් කියලා ව්‍යාජකරුණු සමාජ ගට කරමින් ඉදති. සාසනය තුළත් ඒ ගැන විස්තර කරන බොරු ස්තරතියන ව්‍යාජ වැරදි අර්ථකතන බහුල වෙලා තියෙනවා. නේදී දැකපු මෙදී දැ හාමුදුරුව අතර මෙහෙම අදහස් උදහස් මේ වගේ මතවාද යනවාගේලා ඉස්සෙල්ලම දකින්නේ සාාවකයන් වහන්සේලාමයි. මේ වැරදි වැරැද්ද හාමුදුරුව අතර මේ සමාධිත්්‍යය සම්බන්ධව බුදු හාමුදුරුව පෙන්නකු සංසාර විමුක්තියේ ගුණ සම්බන්ධව වැරදි දිට්ටි සහගත්තා අදහස් ශාසනය තුළ පවතිනොවාගන එක දැනගැනීම මුලින්ම සිදු කරල තියෙන් එතකොට සැරියුත් හාමුදුරුවයි. ඩන්තනමි තන්තුරේන් සැරියුත් හාම්දුරන් එතකොට වගගේ ීමක්වේ නොව මේ නොමඟ ගිය ශ්‍රාවකයන් වහන්සේලාට ධර්මකරම පැහැදිලි කරලා සුමඟට ගන්නේ එක. එතකොට තවත් එකේ කවස්ථාවලදී සැරියුත් හාමුදුරුව මෙහෙම දේවල් කරව තියෙනවා ඒසාසන් ඉතිහාස. තැ මෙතේන්දිත් මේ නොමග විවිජියජහට වැරදි අර්ථකතනයන්ගෙන් ලෝකෝත්‍ර සම්මාධිට්ටිය අර්ථකථනය කරපු අවත්ථාවක හාමුදුරුවන් වහන්සේලා සරයුත්හාමුදුරුවෝ එක අහක් කරන්න කදීම ක්‍රමියක් යොදාගන්නවා. ඒ තින් සරුත්හාමුදුරුවන්ට ආවේනික ක්‍රමියෝ ක්‍රමියත්මයි. හාටවත් දොස් කියලා මේ උගනෙ මේ බුදුහාමුදුරෝ දශනා කරන ෝ කොත්තර සම්මාධිට්්‍යය කියලා තනිතනින් ගියා දෙට ගිය එකක් සරයුත්හාදුරුව කරලණ ඒවගේම ව්‍යාජලෙස වැරදි අර්ථගතර තියන සම්මාජිච්චය ගැන ගුණ ගයනයට ඕක වැරදිී කියලා දොස් කියලත් නැ සරිහාදු තරත් හාමුදුරුවෝ මේකට ගත්ත උපක්‍රමය එය එකතා එක දවසක මේ හවාක් හාමුදුරුවෝ එක එකකාස වෙන තැන ටෝර්ගන්න හාමුදුරුවන්නාන්සෙල්ලා ඉද ධර්ම සාගච්චා කරලති නො බණහලති නු සැඩ යාමේ දී ඒදේ වෙලාතියන ඊතකොට ඒ ධර්ම දේශනාී ධර්ම සාකච්ඡාදී දේවල් එක්කෝ ගක්වෙලාට මෙහි වලතියෙ දේශනා කල්ලා තියනෙ බුදු හාමුදුරුව ත බුදු හාමුදුරුව නැසිසනක බොහෝවික ආනන් දහහාම්දුරුවෙන්ඩ පුළුවන් ඒගේ කරස පහාමුදුරු මහරතන්හන්සේ වඩ පුළුවන් මු ල හරහතන් වහන්සේ වෙන්ඩ පුළුව ඒවගේ මහා කච්ාන මහරතන් වහන්සේ වෙන්න පුළම ඒ වගේ ධර්ම කතික හාමුදුරන් වහන්සේලා ධර්මය පිළිබඳ හසල දැනුමක්තින හාමුදුරණන් වහන්සේලා ඒ ධර්මදේශනාහා ධර්මසාකච්ඡා මෙහෙවල තිය. තැම සැරියුත්හාමුදුරුවෝත් මේ සම්මාධීට්්‍යයෙන් අවුලකට පත් වෙලා විඳු මත බුරුමත තියෙන අවස්ථාවකල් සංග සමාජය තුළ. අ හාමුදුරුවන් වහන්සේලා ගොඩක් එකතුවෙන තැන එක සැරියුත්හාමුදුරෝත් එතිෙන්ට වැඩම කරලා ඒධර්ම ෙකට කවර දන්න හවත්ව මෙහම දධර්ම සාකචා පැවත් න ඇතකොට එක මාතෘකාවත් ේන්දුව ම රද ගල අරුවත් දන්නේ ඒ දේශකයන් වහන්සේගේ මාතෘකාවත් සමහරවිටමකට ඇතුළත් පෙන්නේ හෙම නැත්තං ඒදා අ ඇතුවවෙච්චි ප්‍රශ්නයයක් අරගන්න ඒකින් හදාගත්තේ මාතෘකාවක් තමයි ඒ ධරමම් දේශනාවලට අන්තර්ගට වෙන්නේ ඔය වගේ විට හේතුන් තිය ඇතකොට විනිශ්චයක් කරලා හෝ සැලසුමක් කරලනවෙේ මේ ධර්මසාගට්ා සිදු කරලා තියෙ විදුහාහමුදුරුවොත් හෙමයි අනිකුත්න් රසාාවකයන් වහන්සේලා එහෙමයි දැන් මේ සැරත් හාදුර අර විශාල් සංක්‍යාවක් කාමුදුරුව ඉන්න සැනටගේ වැඩම කරලා ඒ සැරුත් හාමුදුරුවන්ට සු පනෝලතියන ආසනයේ වැඩයි ඉඳගෙන මෙහෙම මාතෘවක් මාතෘකාවකට මුලපුරනවා මකත්ද මාතෘකාව මේ ගෞතම් බුදු හාමුදුරන්ගේ ශාසනී මේ සම්බුද්ධ ශාසනී සම්මාඩිට්තිිය කියලා දෙයක් වචන ැප්තිනවා මේ සම්මාධීති ලාබිය බිහි වෙන ඇතකොට මේ සම්මාධිටතියේ ලාභබීග තියන්න ගුණ මොනුවද කියලා හැරියුත් හාමුදුරුවර ඉන්න හාමුදුරුවන්ගේ ප්‍රශ්නයක්කහන ඔගොල දන්නවල සම්මාඩික් කියය ලැබියගෙනෙකුට තියෙන ගුණීම කක්්ද කියලා තැන් ඉතින් එතන ඕනතරන් ඉන් ඇති රහතන් වහන්සේ ලත් ඉන්ඩ ඇැති නගාමී ආරයන් වහන්සේ ලත් ඉන්දැති දක දගාමී ආරයන් වහන්සේ ලත් ඉඩ ඇති සුවවා වූ ආර්ය මාර්ග ආරයන් වහන්සේ ලත් ඉදැති ඒවගේම එහෙම මාර්ග පලලාබී වූ ආරය තත්වයට නැති මේ සීල සමාජි ප්‍රඥා පුහුණුවන පිරිසත් ඉද එතකට මාර්පරවලට පත්තෙක් කියයට මේ සම්මාධීත්‍යය බිමඳ ගැටලුවක් යාට පන්නගන්න බෑඩ එහම ගැටලු වැරදි දෙයක් ගන්න බෑ සම්මාධීත්‍යය තිය නො වෙන විදිකට හිතාගණ්ඩ හොමනාවක් අව්‍යයෙන්න්නේ නමුත් දැන් තැරුත්තාතුරු මේ ප්‍රශ්නය මෙහෙම ඇහුවම. මේ හාමුත්‍රණ වහන්සේලා දන්නේ හාමුතුුවන් වහන්සේලා. තෙකු ප්‍රාධන් වහන්සේලා ශ්‍රතන ඉන් ඇති. උන්වහන්සේලා දන්නවා දැ මේ තැරුත්හාමුදුරුක් කඩි මේ සග සමාජයේ වැරැද්දත් දැකලා අඩුපාඩුවක් දැකල මේ වැරදි දැක්මක ඉන්න හින්දා. ඒයි නිදස් කරන්න මේ ප්‍රශ්නය ආරම්භ කරලා තියෙ හින්දා. ඇැරුත් හාමුදුරුව ද පහැදිිරණන තමයි වඩා තයෝ්‍ය කියලලා අර අනිකුත් හාම්දුරුව හැම වෙලේ මනිස්සද්ද වෙනවා එක තමයි ආරයන් වහන්සේල්ලාගේ තියනෑ ගුණේ දැන් මෙහෙම නිසදද වෙලා අ හැමෝම ඉල්ලා හිතනවා අපි බුදුහාමුදුරන්ගේ ධර්මයේ හැසිරුුණාට ඒ ධර්මය පිළිබඳ නිපුණ ස්ොභාවයක් ඇති අය එනෙවෙෙයි. දැරුත් හාමුදුරුව වගේ ඔබහන්සේ වගේ අය එහෙමනිවෙයි මේ ධර්මය පිළිබඳ හසල දැනුමක් තියෙනවා අවබෝධයක් තියෙනවා අනට කියා දෙද දන්නවා තමනුත් පත්යක්ෂ කර ගන තියෙනවා එක නිසාවෙන් අපිට දෙන්න පුළුව අමුත්තරය අල්පයි ඔබහන්සේ මේදී පැහැ අපි වෙනුවින් පැදිලි කරන්න කියලා ඉල්ලීමක් අර ඉන්න හාමුදුරුව කන. මෙන මේ ඉල්ලීම කරාට පස්සේ මේ සැරත් හාමුදුරුව මෙන්න ගුණ ගුණ දාසයක් ගැන තියනවා ඇ එකනකට වෙනසුන්. පලවෙනි පලවෙනිී ගුණය කියලා මෙන්න මේ වගේ ගුණයක් තියෙනව නම් ඒ ගුණේ තියෙන්නේ ලෝකෝත්තර සම්මාධිත්්ති ලාබියෙක් තුළයි එ පලවෙනි එක කියනවා.ඒවගේ ඉට පස්සේ ඒක ගැන විස්තර කළ දෙවෙනිී කාරණය කියන. මෙන්න මේ වගේ ගුණයක් තියෙනවනම් ඒත් ලෝකොත්තර සම්මාධිත්්තියේ ගුණියයි. මෙම ගුණ දසයක් කියනවා එක ව ධර්මකරුණු දාසයක් කියන. මෙ එකනිකට වෙනස් වෙලා සම්මාධිත්්‍යයේ ගුණ ප්‍රකටව කරන ධර්මකරුණු ශ අන්තර්ගත සූත්‍රය තමයි සම්මාධිත්්්‍ය සූත්‍රය මජ්‍යිම නිිකාය තියෙන සූත්‍රයක් මීක. මේ දේශනාව ඇත්තට සිදු කරන්නේ සරියුත් හාම්තුර. ඒවගේ සැරවිත්තාමුදුරුවෝ ඒවගේ මෙ ශ්‍රාවකයන් වහන්සේලාගේ සියලු දේශනාවල දකිද ති නවා මෙම ලක්ෂණයක්කිපිටට ඒ දේශනාව අවසානයේ දීුණුන් වහන්සේලා තව ඉල්ලී මක්කර නොයිකලට සවන්දීකයගේ. ම ජීවමාන ගුදුහාමුදුරුවෝ වැඩ ඉන්න ස්කාලයක කරන දේශනාමි. එනිසා ඉල්ලීමමකක්ද දැ මම මේ සම්මාධිත්්්‍යය සම්බන්ධ මේ ත්‍රේ නම් සම්මාධිත්්‍යය සම්බන්ධව ලකොත්තර සම්මාධිත්්‍යය සම්බන්ධුව ධර්මකරුණ පැහැදිවි කරා. මේක මං කියන හින්ද පිළිගණ්ඩම එපාකාටහරි ගැටලුවක් තියෙනවා නම් ම මේ කියපු කාරණාටිකය බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා බුදුහාමුදුරුවෝයන්ගේ විමසලා පිළිගඩ. මේක හැමෝල් හැම ශ්‍රාවකයන් වහන්සේලාගේ සූත්‍රෝල අවධානය අන්තර්ගත වෙන කරවා එතකොට චැරිුත්නාහාමුදුරුවොත් මේ ගුණියම මේක අවසානය ප්‍රකාශ කරන මේ සූත්‍රය ධර්මකාරණා දාසය පදේශනා කරලය අවසානී. ඉතින්ද මෙහෙම දේශනාවක් වනා නැවත ඕක මාතෘකාවක්යනවා බුදුහාමුදුරුවෝ ඉන්න තැනක කවුවාරෙ තක්ක නොහම ැර ුත් හාමුදුර ද පැදිලි ධර්මකාරණනාටිකක් පැහදිලි කර ය පැහැදිලි කරපු ධර්මකාරණා අවසානය ඔවහන්සේටත් විමසලත් භාරගණ්ඩ කියන එකක් කිව්වා කියලා. තැන් අන්න එහෙම බුදුහාමුදුරු ඉදිරියේත් මේ කර්මුටිකළ අනිකු ත්‍රාවකයන් වහන්සේලා ප්‍රකාශ කිරීම හේතුෙන් ඒකශ්‍රවණය කරපු බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ සාරිපු ධර්මකාරණාටික මම කිව්වත් ඔය විදියම් තමයි එහනම් මේ සැරියුත් හාමුදුරෝ දේශනා කරපු මේ දහම් කරුණතික බුද්ධ දේශනාවක් විදිට අරශාවකයන් වහන්සේලාට පිළිග්ඩ කියලා බුදු හාමුදුරුවෝ මතක් කරු. ආන් එහෙම සූත්‍ර ටිකක් තමයි අපිට ඔය ක්‍රිපිටකය හම්බ වෙනවා ඒවා බුදුහාමුදුරුවෝ නවෙයි මුලින් දේශනා කරලාති එන්න හම විටම ්‍රාකයන් වහන්සේලා නමුත් බුදුහාමුදු්‍රෝ විසින් පසුව එය අනුමත කිරීම හින්දාක බුද්ධ දේශනාවක් විදිට ත්‍රිපිට ගෙටත් තුළ අන්තර්ගත වෙන්. ැ එවැනි දේශනා කීපයක් අපි මීට පෙර වෙන අ දේශනාවලදිකරා චූලවේදල්ල සූත්‍රිය ඒ ඇත්තටම දම්බදිින් මහරහත්මෙන් ඉන්වහන්සේ හා විසාකා සිතුුවරයා අතර ඇතිවෙෙච්චි ප්‍රශ්න සාකච්චාව. ට ඒත් අවසානයේ දම්මදිින්ලා හත්මිණින් වහන්සේ මතක් කරනවා නිසාකට මං මේ කිව්වට බුදුහම්දුරුවෝ වැඩ ඉන්නවා උන්වහන්සේ හම්බ වෙලා මේ මංකියපු ධර්මකරුණුවෝ මතක් කරලා හරි කිව්වෝ පිළිග්ඩකය. ඒ අනුව තමයි ඒකත් බුද්ධ දේශනාවක් කමි. ඔය වගේ සූත්‍ර ගණ නාවක් ක්‍රිපිටේ ක්‍රිප්ටක අප්ට දක හම්බේෙනෝ ඉතිං අපි මේ කතා කරන්න යන්නේ සමාධිත්්්‍ය සූත්‍රයයි මෙස සඋත්ත්‍රයේ අන්තර්ගත වෙලා තියෙන්නේ මජ්ජිමනිිකායටයි. ඉතිං ඒ මජිමනිකායේ සම්මාධිත්්‍ය සූත්‍රය තුළ පෙන්නුම් කරන්න යන්නේ සැරි උත්හාමුදුරු ලෝකෝත්තර සම්මාධිට්්‍යයේ ලක්ෂණ ටිකා ගුණටිකා. ඇබැ මේ ගුණ තියෙන්නේ සම්මාධිට්ි ලාබිය තුළ විද්්‍යාමාන ගුණ විදිහටයි දරියොත් හාමදුර ේශනා කරන්න. තවට දැන් අපි නිකම්ම මේකෙන කියන ආවල්කරණය හින්දා මෙන්න මේකයි තමයි සම්මාධිට්ටි ලාබයග මේ ගුණේදයෙන්න්න ඕන මේ ගුණ සම්මාධදිිත්්්‍යිය ලක්ෂණ කියල හිතන්න ඇැතුව. ධර්මානකෝලව සම්මාධිත්තිය ග ලෝකොත්තර සම්මාධිට්ටි ලාබියෙක් තුළ තියන. විද්‍යාමාන ධර්මකරුණු මොනවද කියල වෙනවා නම් මේ සම්මාධිත්තිස උත්්‍රයේ තියෙන අන්තර්ගතය තමයි වඩාත්ම ඇදගත්තන්න. මෙතෙන්දි මතක් කරන්න නොන්ටාව මේකේෑ එකනෙකට වෙනස් වූ ධර්මකාරණා දාසයක් අඩඟ වෙනවා ඒ දාසයම විද්‍යාමාන වන්නඩ ඕන්න ෑ එකක් විද්‍යාමාන වමුත් සම්මාදිිිලාබියෙක් විදිහට ල කණඩ න එක තමයි ැර හාමුදුරුවන්ගේ මේ ධර්ම පහදිලි කිරීම නම් තකොට ඒ සියල්ලම තමන්ට හෝ අනුන්ට හෝ විස්තර කරන්න පුළුවන් හරික්හරගලා ගන්න එක වැරදිී එක ධර්මකාරන්න එක එක කොටසක් විද්‍යාමානනන් ඒ සම්මාධිතිලාබේ ුදිලට සල කණඩ න එක තමයි සැරල් හාමුදුරුවගේ පහැදිලි කිරීම ඒ අනුමත කරලා තියන බුද හමුදුරුවේ බුදු හා දුරන් පැහදිි කිරීම ඒ විදියම වෙන්දෝන එමනම් අපි බලමු මේ පලවෙනි කාරණය අද දවසේ කෙටිය මතක් කරලාගන්න මෙ සැරුත්හාමුදුරුව සම්මාධීත්්තිලාබියගේ දකින්ද තියෙන විද්‍යාමාන වෙන ලක්ෂණ ලෞකිික සම්මාධීත්තිය නෙවෙන්නේ ලෝකෝත්තර සම්මාධිත්්තිය එකයන්නේ ලෝකෝත්ත සම්මාධිට්ිය විද්‍යාමානය වෙන්නේ සෝවාම් සකදාගාමී අනාගාමී අරිියත් කියන ආරයන් වහන්සේලා තුළයි. එතකොට සෝවාන් වෙන මොහෝතේදී පහළ වෙන දිට්ටිය ලෝකොත්තර සම්මාධිත්්‍යය. එවගේම සොවාන් වෙචීාවකයේ කාර්ශාවය නැවත සම්මාධිත්්‍යය ලබනම් අවස්ථාවක්තියේ දකට කියනවා එතකට දැන් ස්වාම් පලේ තියෙන්නේෙ එ ලෝකෝත්තට සම්මාධිට්්‍යයේ ගුණමයි. එම් අනාගාමී තත්ත්වයට පත්වෙනොට ශ්‍රාවකයරන් වහන්සේ කෙනෙ උන්වහන්සේ අමී ආනාගමි තත්වයට පත්වන්නේ පත්වෙන අවත්තාවේ තිෙන්නේ ලෝකෝත්තර සම්මාධිීත්්්‍යයයි. ඒද්‍රමදිිටිය ගුණතියෙන්ඩු නත. ඉට පස්සේ යාටආය ලොකොත්ත්‍ර සම්මාධිත්්‍යය ගුණ ලැබෙන්නේ සකදාගාමීයවතා ඇද සකදා ගාමය අවත්තා ඇද සකදාගාමි පලේ තුළයි.ඉළඟට ආය යාගේ සකදාගම පලේ ඉඳල සම්මාධීත්්‍යයේ තවත් දියුණුක් ඇති වෙන්නේ අනාගාමය මාර්ගවස්ථාව ඉටවස්සේ ඒ අනගමි මාර්ගවත්තාවේ ලැබිත්ති සමාධිත්්‍යයේ ගුණේමයි අනගාමී පලේ තුළ යද්විද්‍යාපාන වෙන්නේ. ඉත පස්සේ නැවත රහත් මාර්ගයට එනකොට අර සම්මාධිත්්‍යය මයේ ඇතුවෙන්නේ ඒ සමාධිත්්‍යයේ පලේයන රහත් පලය තුළයි. එහා එතකොට සම්මාධිත්්‍යයේ විකාශනය වෙනස් කන්දකින්න නෑ ආරිසාරෝකය තුළත්. මේ ලෝකෝත්තරට සම්මාධිත්්‍යය ස්වරූපය. එමනන්ද ප්‍ර්නයයක්තිේ වා දැ රහතන් වහන්සේ තුළ කොයි අවස්ථාවකත් ලෞගික සම්මාධී්ටයේ ක්‍රියාකාරීත්්‍යයක් විද්‍යාමාන නෑ රහත් වෙච්චි ලාව ඉඳලා. එන එතන ඉඳලා ලෞගික සම්මාධිටියය සක්‍රිය නෑයාට වහන්සේ තුළ තිය හැමල ලොකොත්‍ර සම්මා ධිටය ලපයමයි. ඇ සවාන් ච්ච ද්ජලයා හෙමනෙවි සෝවාන් මාර්ග සිතේදී තියෙන්නේ අලෝකෝතර සම්මාධිට්ටියයි. ඉළඟට යංකිද අවර්ථාවක යාට ආය සම්මාධිට්‍යියය ගුණ ලැබෙන වනං විද්‍යාමාන වෙන්නේ සෝවාන් පලය තුළයි. එනලො සෝවාන් පලේ තුළේ ඒ ඉද්‍යාමාන වෙන වනං ලෝකොත්තර සම්මාි් අර සෝහම් පලයත් නැත්න සෝවාන් මාර්ග්‍යයක් නැතිව සාමාන්‍ය ජීවිතයක් ගතගන්න වෙලාව ගොබොහෝ ඉට තියෙන්නේ කම්මත්ස කතා සම්මා ධිට්ටියයි. ඒ පිඳුවන්ඳ විස්තරයක් තමයි අර මහාචත්තාලිස සූත්‍රයේදී බුදුහන්දුරු පැහැදිලි කරන්න මේ ලෞකිකවත්තියෙනවා ලෝකෝත්තරවතිය වගේ. ඇැබ ලෝකොත්තර සවරෝපයේ ්‍රමා දීට්ියල් ලැබෙන් ආර්ශ්‍රාවකයා තුළ පමණක්. ආරිශ්‍රාවකය තුළත් අ පහළ මට්ට මේ සෝවාන්සකදාගාමී ආදී පහල මට්ටන් වලදී අර ලෞකික සම්මාධීත්්්‍යය සක්‍රීිය වෙනවා. ලෞකික සම්මාධීත්්‍යයේ හැම විටමති එන්නේ හොඳ සංසාරයක් නිර්මාණය කරන තුරුපයා. සතරාපායේ සංසාරයක් නිර්මාණය කරන්න ලෞක සමාධිත්්‍යය ැ සෝහන් වෙච්චි පුද්ලයත් එහින් දතමයි සතරාපාය උපදින්න ඇත්තේ යාලඟ විද්‍යාමාන එක්කොල් ලෝකෝත්තර සම්මා දිිත්්‍යියය නැත්න් ලෞත සම් ධිට්ටී මත්‍ය දෘෂ්ටයටයා යැවෙන්නේ. ඒක නිසාවෙන් සතරාපා නිදස් සෝවාන් කෙනෙක් මිය පර ලෝගයාම එහමනම් කාම සුගතියේ හත්වතාවක් උපදිනොවා කියන ධර්මතාවේ හත්තතාව අවම උපරිම වසේ ස්ොවා විලාම නේතර කඩාගාම වෙන්නේ. දගාමි වෙලා නේ අනාගාම අනාගමය වෙක්කගෙනෙ නි රාත්වයන්නේ පෙළක ඉතින් ගොඩක් රෝවාන් වෙක් යයේ ඒ ජීවිතයේ බුද්ධ මුුදු හම්ද්‍රග ජනිර්මාන කාලන ෝවාන් වුණා තක දගාමි වුන නාගාමි වන රහතන් වහන්සේ තුුණා ජීවිතයීම. පෙළක එහෙම වෙලා නෑ ස්ොවාන් වෙලා ඒ තත්වේ රෝවන් පලිය විතරා යාට අත්තින් ඉින්ද තිබල්ලා මරණයට පත්වෙලා දිවිලෝක ගිල්ලා කාමතුගති පදිලා තවත් ජීවත්වෙන විශාල පිරිසක් ඉන්න බව ශාසනිතියාතයේ සාක්්‍යයලින් තියෙන. එනම් ඒ යන්නේ අ ලෞතික සම්මාධට්්‍යියයේ ගුණේකට තමයිර හෙමනම් අ කාම සුගති උපත්තිය ලබන්නේ. අනාගාමී වෙච්චි පුද්ගලයගේ අ ලෞක සම්මාධිච්චිය කාමාවචර සවරූපය එක් මෝනවා රූපා වචර මානසික තත්වයට ගේ නවා කුසලයක්ත්ති වා න එතැන කාමාාවචර කුසලයක් කරන්න බෑ අනාගාමී වෙච්චී ආරයන් වහන්සේගේ ලෞකක සම්මාධිච්චියයට කාමාවචර කුසලයකින් නෙවෙ උපපත්වය ලැබෙන්. ඒ නිසාවෙන් අනාගාම වෙච්චී රහතන්වා අනාගාමී වෙච්චි ශ්‍රාවකයෝ හැමවෙලේම කාමා වචර භූමියක උපදින් ඇතුව අ බ්‍රහ්ම ස්වරූපයේ මානුසික තත්ත්වයක සුද්ධාවාසවල බ්‍රහ්මලෝක කියලා කියන්න එකට කාමාවචරත්නවේ ප්‍රූපාවචරත්නෙවේ ඒ දෙකේ සංකලනයක් වගේ එකකින් හැදෙන අමුතු ජීවකොට්ටාසයක් බවට හැරෙන බව තමයි ධර්මය පහැදිස් කර. එඒවත් සුද්ධාවාස කියලා අඳුමලදීීම. තැන් ඒ සුද්ධවාසවල උපත්තිය ලබාන්ඩ උදවනයාට ලෞක සම්මාධි්යයි උගද ලෞක සම්මාජිත්‍යය හතන් වහන්සේ වෙනකම්ම තටුමාරුවට ඇත්මෙන්න්න පුළුවන් හින්ද. ඇ මේවි තමයි ලෝකෝත්ත රහා ලෞකික සම්මාදිිත්්්‍යියයේ දේ‍යාකාරයකින් වැඩ කරන්න සවරුවෝපය ආරයන් වහන්සේ තුළ එතකොට සාමා්‍ය මනුස්සයන්ට ලෞකික සම්මාදිිත්්‍යයේ වැඩි පුරය දෙෙන්නේ මිත්‍යා දෂටියයි එකනි දමෙන් තමයි සතරාපායයට ඇදිල යන ගටිය නංසාර ගත සත්‍යයාගේ තියෙන් මිත්‍යාදුෂ්ටයේ දිසාව සතරාපාය දිසාව. සංසාරය පහත් මට්ටමට යන දිසාව. ලෞකික සම්මාජිට්්‍යයේ දිසා සංසාරයේ ඉහල පැත්තට යන දිසාවයි. එන්නේ ආමුතුගති බ්‍රහ්ම කියන තත්වයට ඒ පැතර ඇදින ස්වරූපයයි. දැන් ඒිකනි මතක් කිරීමක් කරේ දැන් අප ඉගෙනගන්න ඕන රැැරයුත්තාමුදුරුව මේ ලව් රෝකෝත්තර සම්මාධී තිිලාබියගේ දකින්ඩ තියෙන මූලික ප්‍රධාන කාටත් හඟුණ ගණ්ඩ පුළුවන් හරල්ල ලක්ෂනය තමයි මුලින්ම දේශනා කරන්න. ඒ මේ ලක්ෂණය බොහොම චරල පොඩි දෙකින් දේන කරන්නේ ද ැරයුත්තාහාදුරු පැදිලි කරනුමට ඇද මෙන්න මේ ගුණ හරතියන ඕන. එයා ලෝකෝත්තර සම්මාජීති ලාභියෙකු මයි මොකට්ඩ ගුණහතර පළවෙනි දෙ ජෝඩි විදිරතියෙන්නේ පළවෙනි එක තමයි පළවෙි යුගලය අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති ඊලායුගලය කුසලංච පජානාත කුසල මූලංති පාජානාති ලැබලන්න මෙ මේ මේ ධර්මතා හතර මේ ගුණහතර විද්්‍යාමානය ශ්‍රාවකයකින් ඕවනම් සැරරි උත්තාමුදුරු දශනාගන්න ඔයාත් අමාධිච්චිලාගේ. අකුසලංච පජානාති අකුසල මූලංච පජානාන්ති. කුසලංච පජානාත කුසල මූලංච පජානාව ඇතින්න්න ඒ ඒ දේශනාවෙන් මේ සූත්‍රයේම අන්තර්ගත වෙනවා සරස්තාාතර වෙන්ෙන මේ අකුසලය කියන්නේ මකද අකුසල් දහයි නම් කරලාතිය අකුසල් මුල් කියන්නේ මොනවද ලෝග දේශ මෝහගන අපි දන්න අකුසල් මුල්ම ලංකරලා තින. කුසල් දහය මොකක්ද කියලත් එතන සූත්‍රයේ මන්තර්ගත කර ති න කුසල් දහය අපි දන්න දස දස කුසලය. ඒවගේම කුසල් මුල් තුනමොකදද අපි දන්න අලෝභ අද්දේශ මහයි. එ තැම් ප්‍ර්ණ දයන්න ද මේ බලන්න්න අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජාන හතරම තිබිය යුතුයි කියන එකත් සූත්‍රය අවධාරණය කරන එකක් තිබිල බෑ දෙක් තිබිල බෑ තුනක් තිබිල බෑ අතරම තියෙන්ලත්තුම් එකට මේ හතර තියෙන්ලෝ එක ගැන්නේ අුසල් කියන එක අකුසලේ කියන මොක්්ගලල් ැරයුත්හාමුදුරු දේශන කන්නවානේ අපි දන්න දීමයි. දස අකුසලය කියලා දහම් පාසල් පොතේ තියන බුද්ධාගම පොතේ තියන බනටහන දේමයි මෙතර ශරරියුත්හාමුදුරු පෙන්නන්න එක කියන්නේ පානාතිපාතා අධම්නාදානා කාමය සුමිච්චා ජාරා කියන කායක අකුසල්තුන ඔන්න අකුසලය ඇයටතේ මුලින්ම ඊට පස්ස මුසාවාදා පිසුනාවාට පරුසාවාටා තම්පත්්පලපාගන වාචසික අකුසල් හතර. ඒවගේ සංකල්පනාල පහන වන අභිජ්්‍යා ව්‍යාපාද කියන අකුසල් දෙක අවසානයේ දහවෙන අකුසලේ මිත්‍යා දස්තියි. තකට ඔන්න අකුසල් දහය කියලක් කියනවා ඇතේන්ද අකුසලංච පජානාටී ඉගහට අකුසල් මුල් කියන්නේ ලෝබ දේශ මෝහෝගිලත් මෙත පැත්ලිකන. දැන් ප්‍රහ්ණයක් එ නොගට දැන්වක්කය දැන් භාවනා කරල සම්මාජිතිි ලබා ලැබවාගේලා හිත නොබල එකකාය හදාගැන තින තමන්ගේ මට දැන් භාවනා කරලා මන ආර්යාලූකයක් දැක්කම මිතන් ්‍රමයි සම්මාජික්්කිය. දෙ සතිපට්ටාන භාවනා වඩලා ඇට සැකිල්ලත් දැක්කොල්. මිනිකුණක් දැක්කෝත් තමන්ගේ සරීයේ ඉදිරියෙන් දයනවා දැක්කෝත් එතන තමයි සම්මාධ මේ වගේ ඉති වර්මානයත්තිේ නවානේ විධමට දත් ඕහමම හැදි ඇැති. එක මේ ැත්හාමුදුරු ධර්මාණගූලෝම පහැදිිකිරීමක් කරන්නේ එදා හිතේ සංග තමාජයට. තැමි පින්ගවතු න්නුත් ය වගේ විකාර හදාගෙන ඉන්නව එක එක්ෙනට ආවේනිකෝ නැත්නම් කල්ලියක් හැදිල ග්ඩායමක් හැදිලා ඒ ණ්ඩායම මේ සම්මාධීතියය කියන මෙන්න මෙහෙම එකක් කියල හදගෙන ඉන්න. මේවා ධර්මානකූලෝ වෙන්නේ මොකද ධර්මාකූල ස්වරූපයකට එන්න නම් ඔය සැරියුත් හාමුතුරු දැන්ඩා මෙතැන මේ සූත්‍රයේ දී පැදිි කරන්නඔන්නේ දශකාරය ඔය දාසය ආකාරයෙන් එකකටවත් අනුගත විටි වියයුතුයි. ඔය කියන්න දාශආකාරයෙන් එකකවත් නැවයි වර්තමානයේ ගිහිපංවතුහල් වර්තමාන සමාජයේ ගී පැවි බේජයකින් තොර හදාගත්තේ කිහිම ලක්ෂණයක්. මේ සම්මා ධිටී ලක්ෂන විදිියයට ලෝකයා හලගන මේ විකාර අදහස්ස එකක්වා මේ සමාධිට්්‍ය සූත්‍රය තුළින් විද්‍යාමානව වෙන්න. එකන ඒති යන එක්කොම මිත්‍යදුස්ටෙන් තමන්ගේ ආර්ථකත නෝලින් බොරුවට හදාගත්තය මතවාද දිිට්ටී ගැන මතවා දන් ති ඒක න සැලකිලිමත් වේතුයි ධර්ම ඉගන ග්ඩ වෙන්නේ එකයි ැත්තම් වර්දින තැන් අනන්තයි පැටලෙනතැන් අනම්තයි විසේ සේම දිිට්ටි. නගෙනෙකුට අලු හැදියකි මතවාද දිට්ටි කියන මතවාද හැදියගේ ක්ඩාක්නටත් හැදිය දෙන්න එක ුුණ ලේසිය හැදිය තුන් දෙ එක තුනු ඉටවැඩි ලීසින් හැදියගේ ක්ඩාෑමක තුුණම් පහවීම හදන්න එ ලෝකෝත්තර සම්මාධී කියයටත් එහෙම මතවාදේ දහාමුදුරුවෝ හදුව හින්දයි සැරයුත්තාදුරුව මේ පැදිලිකිරීම් මේ පැහැදිලි රීමේ දේශනාවලිය පවත්තා අපිත් දැනගන්න ඕනේ ඒකෙන් ප්‍රෝජනාරගන්න අපිත් කරන වැරදි නවත්තලා මේ කරන පුහුණුව කර්ගන යන භාවනාව සාර්ථකරගන ධර්මානුකෝලෝ ඉදිරියට යන්ඩ. ඒකට තමයි මේ දේශනාත් ඇහැදිලි කරලා දෙන්නේ. දෙ මෙතන බලන්න මේ අකුසලංච පජානාතියෙන්ගොට අකුසල් දහය ගැන කියනවා තකට එ අපිට අපට අත්ති නොවා මේ අකුසලය ගැන පජානාතී කියන වචනය වැදගත්වෙන අකුසල් දහයනන්නේ දැ අකුසලය කියනක තේරුුණනේ කායකකුසල්තුුණයි වාචසිකකුසල් හතරයි සංකල්පී අභිග්‍යාව පාදයි දික්තිිගත අ කුසලේ වන මිත්‍ය අධස්ත්්‍රයයි ඕකන අකුසල කියල තන්තරු දේශනා කරන්නේ දැන් අකුසලන්ක පජානාතී කියන එ පජානාතී කියන වචන ජානාතී කියන වචනය අකුසලය දැනගන්නවා. සාමාන්‍යෙන් කුඩාළමයකුට තමන්ගේ දෙමවකිය වැඩිහිටිය ගුරුවරු කුඩාලමෙන්ට මේ අකුසලය මොකක්ද සත්තුමරන්ඩ එපා ඒ නරකය කියලා කියා දෙනවා ලමය කාලයක් යනකට ඉගෙනගන්න. තු ළමේත් දන්න මේ සත්මමැරීම හොඳද නරකද කිය ලන්න බලන්න කොඩි ළමයි දැකවුදගවූ මොකක්කරය අහුනක් හොලේ ගානවා කතෙක්ක අහුනුව අතින්ගානවා ඒ ළමය හට මක දෙයා දන්නේ. එ ළමයට සතුන් මරන් එපා කියලා මුනින්ම උගන්නන්නේ තමගෙදම බේ ඒක සැරවැර කරු ලාහරි කියාදී ලහරි නැට්නංඒ කරන දේවල් හැමදා වලක්වලහරි මදීගන්න එතකොට දැන් ඒ ළමයා ද සත්තු මරන්න ඇතිව ඉන්ඩ පුුරදුවනවා එගේම කතා කරන්න පාට පොට ළමයකටමෑ මනුසයකට උපත්වීම කතා කරන්න ැ ටක කල්ගයාම අවයස කියයාම අරුදග තුනක් කියන්නකට කතා කරන්න කට කතාගන්න කොට ළමයි කවදාවක් බොර කියන්නේ. උපත්තියෙන් ළමයි බොරු කියන්න ත්නහේලම් කියන්න ත්නෑ ඒවගේ පරුස වචන කියන්න ඉත්නෑ. මොකක් පන්නේ හිස් වචන කියන්න ඉත්න. ලමයිට ඔය හම වාචතික අුසල් උපත්වී පිහිටන්නේ මනුස්සයන් හැටියක මනුසේක්චර පිරිසිද ඇත්ත. උපත්තියෙන් පිරිස දී මනුස්සය. ජීවත් එන කොට තමයි මේ අකුසල් ටික කරන්න මනුස්්‍යයා පෙනවයි. දැන් ඒකල් දිහැවැැලුවත් දැ බොරු කියන එකවුණත් ළමයින්ටර් එපා කියලා නරකාය කියලව ගන්නන්නේ දෙමවපිය. එතකොට දැන් දහම් පාසලක වන්න පුළුවන් පන්සලකින් වඩ පුුවන් දැන් ඒවැනුක් කරන්නේ ලමයින්ට යහා ධර්ම කියාදනවා කියන්නේ අකුසල් ඔලින් වලකින්ට කියලා උපදෙස් දෙනවා ඒබෑ වටිනාකංගියා දෙනවා ඒ නරකකංගියා දෙනවා විපාක ගැන ගියා දෙනවා අපාය ගැන බය කරනවා ඒ ඇත්ත බය කර නැත්නම් එවැෑ අකුසල් වල විපාකය අපාය තු අපායට බයකිරීමත් එත්තරා විදිහට අකුසල් නොකර ඉදීමට කරන යංගිසි අධ්‍යාපනය. කුසලී වටිනාගම ගියාදීම අකුසල් නොකර ඉඳීමට කරන ඉගැීම දැ මේ විදිට ළමයිට ද මෙන්න මේවා පව් මේවා පෙන් කියල්ලා ඉගන ගන්න එකට කියවා ජානාති එකන අකුසල් ඉට ගැන ඉගන ගත්තාඒඒට එක තමයි ද විභාගෝලින් කරන්න දැන් පන්සිල් කඩනල ළමයි අකුදල් දහයෙන් ලා කරලා ලියලා විභාග පාර්ශය එක කියන්න දැයි අකුසල් දහය ලියනවා කොපි කරලා ඒ බොරම නීතකොට ඒ ඒ හොරගන් කිරීම නති නැත්නම් අනු දෙයක් කොපි කරය එක හොරගන් කිරීමට ඒ ඇතින් බැරුවු ඒ අකුසලය කරමින් විභාග පාසුන ඒ වනත් විභාහගලා උත්තර පත්තර බලනගෙන අර අගුලල් දහය ලියලා දියන නන්න ලක්ුණු දෙන්න එයා සමා. දැන් එතනෑ ගුණයක් නෑ. නැමුත් තේලාම්යගේ කටපාදමින් පසය ඇහුවත් අකුසල් දාහයම කකද කියීලා කියන්න දන්නු. දැන් ඔඒ වගේ අකුසල් දාහය ගැන ගොුණුමක් ලපනවාද කවුරු හරි කියන්්ඩි ගෙනගන්නවා කියවන්ඩේ ගැෙනගන්නවා ලියන්ඩ ඉගැෙන ගන්නවා කටපාඩන් කරනවා ඕ අට කියනවා අකුසලේ පිළිබඳ ගානාති ජැනගන්න. දැන් හැබැයි? ඉට වැඩිය වෙන දැ අකුසලයක් කරන්න කරන්න න් සත්තු මරන් නෑහිල් අමිකුට ඇැමවලේම හිත හිතා ඉන්න පුළුවවා. හිතහි හිටට ඒ සතුමැරීමට දියෙනවාද නැද දන්නේ. මොකද යාට යංකිසි අවස්ථාවක් ආවෝ පාරිතටයේදී ජීවත්වෙනකොට එතිද සතා මැරෙන්ඩ පුළුවන්. මරන්ඩත් පුළුවන්. ඒවගේ මෝරකං කරන්න නෑගල හිටවට තමන් ආස කරන්න ෙල් අම්බඩුව දකම හොරෙන් ගන්න හිතනොම. ක දම් බලන්න මේ දන් ඔය අකුसाල් දය එඩ නං අකුසල් දය ද සතුමරන් හිතෙන් බෑන කාටවත් ස නැතිත ඒකටඩල් පරිසර නතින වකාන් කරන්න හිතෙන් නෑන තමන් දැන් නිකන්නකර මේ බනහනකට කාටවත් කන් කරන්න හිතන ඒ වනාට දැන් වන්න හොරගම් කරන්නට අවස්ථාවක් සමාජයෙන් උදාවනොත් රටේතොටෙන් උදාව්නොත් හොකන් නොකරඉන්දී කියල කහතිකයක්ත් දෙන්න පුළුවන්ගේ නොකොත් ලකෙ තමනුත් දෙන්වන සාාතිකයක්ක ව්‍යාජ මන්නං එහෙම කරන්නගේ එකක් හ බෑයි එෙමනම් ඒ ඊටදිය දියුණුවක්තිෙන්ඩු. ඒ දියුණුවත මයිදැන් මේ හොර කාකරන්න හනි මේ චේතනාපූරෝගෝ තමයි මේ අකුසල් හිදවෙන්න කියලුම කුසල් හිදිවෙන්නේ චේතනාපූරෝ චේතනා හම් භික්කවේ කම්මන් වදා. චේතනාව කියන එක පහළ වෙන්නේ ක වර්තමාන්. ැ හොරකංකරන්න ඇැතිමින ජීවත් එෙන්ඩ පුළුවන් නමුත් තවත්තාව ආවෝත් ඒ මොහොතේ ඒ චේතනාව ඇතිවෙන්නුවත් හොරකම්ම කරඩක් පුළුවන්. එ මේ ඇත මේ පජානාතය කියන ලක්ෂණය කියන්නේ ඒ වර්තමාන මොහ මොහොතේ දැනගැනීම ජානාති කියන්නේ අතීතය හෝ වනාගතයේ හෝ කොහේ දිහරි දැනගත්ත විතර අකුසලය ගැන දැනගත්ත මෙන්න මේවා බුදු හාමුරන්ගේ ධර්මය අකුල් කියල අයත්තින්නේ දයමන්න මේකයි කියල දැනගන්න ොද මේ පින්වො නුත් දැනගෙන ඉන්න හමතම පජානාතිනීම ජානාති ගුණේ එතට අකුසලින් වලකින්ට උත්සාරං ඇති ඒක නෙවෙයි පජානාති කිය ි තව පජනාති අකුසලෙන් ව දවවිලලා ඇති පජන තව කැඹුරොට හටයන්න වෙන. දැන් අපි දෙතම අර අකුසලයැ දැනගත්ත පමණින් අකුසලෙන් වලකින් ද බෑ අකුසලේ රකින්ද බෑ අපට අකුසලය දැ මේ වෙලාවේ මට හොර්ගම් කරන්න හිතෙනවා මට බොරු කිය අන්න්න හිතෙනවා මට කේලන් කියන්න කයිම කරන්නේ. එලා ඒ කරන්න මොහෝත්තේම තේරණයක එතිෙන්ද ඒදී වැරද්දී කියලා දේරෙනවන්නම් නැත්නම් මෙන්න මේ අකුසලේ මන්ගේ තව ොහොතකින් සිදුවෙනවා කියලා තේරෙනවානම් ආන්නේ මොහොත තියෙන්නේ පජානාතිය. එන මේ පජානාති ගැන අකුසලය නොකරයින්දී මත්නෙමේ කිරීීමමත්නෙමේ රැකී මත්නෙමේ මේකට වැඩිය එහාගකා. ඒ මොහොතේ අකුසලය මේක අකුසලය කියලා ඒ සැණකෝ හඳුනා ගැනීම එතකොට කෙරෙන්නේ නෑ. අකුසලේ සම්බන්ධ. ඒවකින් කුසලේ සම්බන්ධවත් එහෙමයි පජා. ජානාතින්නෙම දැ දස කුසලේමකක්ද කියලා ඉගන ගැනීම නෙවෙයි මේ කියන ධර්මෙන්. එම ගෙන ගත්ත ඇතම හැමම. එකට දසකුසලේ අපිහිට ො ය අන්ගිරි දෙදයා. දානයක් දෙෙන්න්න දානයක් දෙෙන්න්න කියනක දැන් සැලසුම් කරල දානයයක් දෙන කවුරුත් කරන සමාජ මෙහෙවරක් විදිහල කරයි. ඒවනාට අහම්බෙන් දෙන්න දාන තිය නවා හි වෙල්ලාවේ චේතනා පහල වෙලා එවලෙ කරනය ප්‍රබලත්. එකඒවලේ දැනගන්න දැනගන්න පජානාති ගුණේ. ඒ පජානාති ගුණේ තියෙනගොට ඔය දානය ඒ වගේම සතුම් නොමරයින් දීම වෙන්න පුළා අනික්දේ වල්වෙන්න පුළුවන් ඒ සෑම තැක දීම. පජානාතගුණය කක්තිය වෙනකොට වැඩියෙන් ඒ කුසලේ වැඩියෙන් කරනවා අකුසලය කරන්නේ. ප්‍රතිපත්තියක්දට රැකල කරන එක වෙනම එක. ඒක ඒ රමාජයේ නැතිවුණම කැදෙනවා. ඇැවධාරණයක් ළමයි ගත්තත් ගෙදර දී බොරු කියන් නෑ. එහ ළමයි. වැඩිදයුත් ඉන්නවා ගදරද සුරාමායමේරය පානය කරන්නේ. ගෙදරදී සත්තු මරන්නේ ගෙදරදී හොරගන් කරන්නේ සමාජය තුළ කරන ඒවා එතකොට එක තෝරගත්ත ප්‍රදේශක ආරාපසලය නොකර ඉන්නවා ඒවා එතකොට පජානාතීගුණේ නෑ ගුල්ලම. ඒ මොහොතේදී දැ දැනගන්න ඕන එක? මේ චේතනා එන්නේ අවල් අකුස ලකරෙන්න්නේ ඒ චේතනා ඒ අකුත ලේතකට එතින අහෝචි වෙන්ඩත්වූ මෙන්න එකට ගන පජානාතී කිය. දැන් ඔන්නේ ගුණේ හැත්තටම ඔය ගුණේ තියනවා ලෞගික සම්මාධිට්ියත් මේක තියනවා මකක්ද අකුස්සලංච පජානාතය ගුණේ ලෞකික සම්මාධිට්ියයේ තියෙන ගුණා. ලෝකොත්ත සම්මාධිට්්‍යිය තියෙනො එන්න තැම බුදුහාමුදුරෝ අර මහා චත්තා ල ර තුත්‍රයේ ද පැදිි කරවා. සම්මාධීත්‍යය ගුණම තියෙනවා වගේ ලොගොත්‍ර සම්මාධිත්්‍යය එනම් ලෞකිික සම්මාධීත්‍යය තුළ ද්‍යාමාන ගුණයක් තමයි අකුසලංච පජානාති කුසලංච පජානාටී ගුණයක් ලෞකිික සම්මාධීත්‍යය තුළ තියන්නේ ඒ හින්ද තමයි මිනිස්සු අකුසල් ලොලින් වැලකෙන්ඩ උසාරන්තිය එන්නේ ධාර්මික වෙලා තියෙන්නේ එහෙම ධාර්මික වෙන අය ඒ වගේම ක්‍රීන කුසල් වැඩිකරගන්න ද අකුසලය හා කුසලය පජානාති ගුණය ගුණේ යුක්තයි ලෞකික සම්මා දිට්ටියා. එහමන දැන් කවරුවත් තේන්දු කරන්නවෑ මල් ඉස්සර මං ද්ඩන්න කැමති නෑ දැන් ඩම් දෙඩ හගක් කැමති ඉස්සර ම පන්සිල් රකි දැ පන්සිල් රකින්න කැමති ඒක මං අතින් වෙනවා ඒ කියන මං අතයේ තියෙන්නේ අර පන්්‍රල් කඩපුකාලෙ තිබික්කේ දිීට්ටිය ලෝකෝත්‍ර සම්මාධිට්්‍යය නෙ මේ දැන්දා දැන් රකින්න දවසින්දලතියන්නේ ලෝකෝත්‍ර සම්මාධීට්්‍යිය ෙන්ඩ ඇ කියල මටහසින්න පුළුවන් ඇයි සෝවාන් විච්චික ද්ලයගෙන් පන්සිිල් කෙනෑ කියලතිෙනවා. නි්‍ය පංචශීල්යක් රැක නෝ කියලා ඇතින්ඒත් අරගෙන අර වගේ බොරු මතැහැදෙන්න්න පුළුවන්. ම පන්සිිල් රකිද නේ ඕන මාදිශීල්ලිය රකින්ද ලෞපික සම්මාධිට්්‍යිය ප්‍රමාණවා. ලෝොතර සම්මා ිත්තිියයක් ඕන්න මකදදැන් අදිසීලය අතිබුන් නැද්ද ආලාර කාලාම උද්ධ කාරාම්පු ත්්‍රවාගේ ඒ මහු බවනට ඒවාගේ පස්වාක මහනුන් වහන්සේලා වගේ පැවිද්දන්ට තිබුණ නැද්ද අධදිශීලය තිබුණ සාපසයට නැද්ද අදිශීලයා පර්තමානී කියන. ඒ හිල් රකින්ට උදවෙේලා තින දිට්ියම ගද ලකොත්‍ර කම් ධිට්ියය නෑ. අකුසලංච පජානාතී ගුණයයි කුසලංච පජානාතී ගුණයෙන් යුක්ත ලෞගිත සම්මාධිත්්්‍යය. ඒගොල් ලඟතකොට පැහැදිිලුව ලෞගික සම්මාධිත්්‍යය තියෙන්ට ඕනේ නැත්නං ඔය තපස් ජීවිතයක් ගත කරන්නුවත් බෑ. අකුසලයෙන් ෆිල්වන්තයක්ඩ දු නොවෙන්ඩ සීලකම් කරන්න ඇති විද්ගලේගළඟ තියෙනවා අකුසලංච පජානාතී කුසල්ලංච පජානාතය වීන ගුණ දෙක ඒ ගුණ දෙක ලබා දෙන දිට්ටිය ලෞකිික සම්මා දිිට්ටියය එන්න සැර ත්හාමුතුරු දේශනා කරන ස්ෝවාම් පුද්ගලයාගේ ඔය දෙක තිබුණොත් අර එදා බනහාන ඔක්කු මහාමුතුරු සෝවා එලායිඩ. ඇයි ඔය දෙක තිබිල සමය පැවිදිී ලාතින් ඕක අකුසල් දාහය නොකරීන්ටත් උත්සාගන්නවා අකුසල් කරණ්ඩත්ය ගුළු උත්සාගන්න අකුසලය සංකල් පී වශයෙන් ගොඩ නැගෙන කොට දැනගන්න එක ප ජා. ක <Sansicipates> wow. ැ දැනගන්න හින්ඩම එකකුස ලේට වැඩි තරත් දෙනවාකුසලය වලක්ක ගන්න ප්‍රකිනෝ. දැන සිල් රකිින්් බෑකාටවා එනට සිල් රකිින්ට උදවුන දිට්ටිය ලෞකික සම්මා දිත්්තිිය. දැ ඊගා වටතියනවා මෙන්න මෙහෙම තමකරමු දෙකා. අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති අකුසල් මූන්ති කියන්න මොනවාද ලෝබ දේශමෝ. එතකොට මේකත් අකුසල් මුූල් ගැන ඉගෙනගත් එකනවේ මේ මනාහන ඔක්කටමත් කුඩාළමය කකට ත් බෞද්ධ ළමයකුට උුන්නත් පොලව අකුසල් මුල්මනොදගගේ හවවා පොඩිමේති අවුරුදු පාකළමයකුට ගි කියනවා ලෝබ ඒස මොහෝ ඒක ජානති නම් කරන්ඩ දෙන ගැනීම ධර්මයතියන ධර්මකාරුන්ටික කියවන්ඩ ලියන්ඩ ඉගන ගැනීම. ඒක ඒකට කියන්නේ ඒට කියන්න සුදුසු නෑහ අකුසල මූලංච පජානාතීගන ලක්ෂනය යාළඟ තියනවා කිය. දැන් කොහමමාරිද මෙහමි තඩ දැ ම කිව්වනේ ආලාරකාලාම ළඟත් තිබුණ කියලවේ අකුසලංච පජානාතී ගුණේ තිබුණා කුසලංච පජානාතී ගුණේ තිබුණා. මහා ඉහලින්ම තිබුණ අපිච දැන් වර්තමානයඉදමි බනාාට පින් ොතුොන්ට ඇඩියල් කියිය දහත් ගුණේ ඉහලින් තිබුණ එකගේ ප්‍රතිඵලයක් දිර තමයි ගොල්ලො රච අරූපාවචර ්‍යාන ලැබ්ුණි. නැහන කවදාවත් එහෙම ්‍යයානලාබී වෙන්න බෑ. අකුසලංජපජානාතයේය ගුණේ කුසලංචපජානාාතය ගුණය මහාඉහලින් එයාළඟ නොතිබුණනානම්. එච්චර සම්මාධිත්්‍යය කොල්ලාගේ ප්‍රබ ලගීතකොට. කම්මත්සකතතා සම්මාධිත්‍යය නැත්න ලෞගක සම්මාධිත්්‍යය ප්‍රබල ඉන්ද තමයි. මනුසේ බ්‍රහ්ම මානුසික තත්ත්වයක් ගන්නේ පංච නීවරණයට පච්චරන්නේ. සම්ත භාවනාවකෙන් දුණට පත්වෙන්නේ කුසලංච පජානාතී ගුණේ තිබිලම ලැබෙන පලයක්ත්මයි. දැම්බැරි වෙලා හරි ඇර ආලාරකාලා ම ළඟත් තිබුණ නං අකුසල මූලංච පජානාතී ගුණේ එයත් සෝවා වෙන. ඇයි සමාධී්‍යී ලක්ෂණ. කු ලජපජාති වුණනොත් අනිවාරයෙන්ම කුසල මූලංජ පජානාති වෙනවාමයි මේ කක් තිබුණ මැතිමි ජෝඩුව දැම්මට එකක් එක මූලයක් දකි නොගගේ අනික් මූල දකිි නොගී ල කාශී දෙපැත්ව වගේ ක කුසල මුල්තුන එක පැත්තරනම් කාතියේ අනි පැත් කුසල් මුල්තුන දැම් බැලුව මෙහම නම් ආලාර කාලාමට නොතිබුණ එකක් තමයි අකුසල්ල මූලංශ පජානාතී ගුණි නෑ. ඇැවැයි ආලාර කාලාම දන්නවා අකුසල මුල් කියන්නේ ලෝබදේශ මෝහ කියලා නම්. ත ජානාති ගුණ තියෙන. එක අකුසල් මුල්තුන ලෝභදේස මෝහ කියලා ආලාර කාලාම දන්නේ. අර ඉස්සල්ල කීපු කායකකුසල් තුන වාචසිකුසල් අත්තර සංකල්පිය අකුසල් ිහිකරන මුල්තුන තමයි ලෝබභදේස මෝහ. තකොට ඒගොල්ලොත්ඔ අකුසල්ික යට පච්චර ගැන තමයි රුව කාමාවචර මානසික තත්වේ රෝපාවචර් මානසික තත්ත්වයට හැරේගේ තකොට රෝපාවචර ධ්‍යනයක් කියන්නේ විවච්චේව කාමිහි විවච්චේවා කුසලයේ විතක්කං විතක්ක විචාර්‍රීති සුක ඒ අක්ගතා සහිත කල වෙන්දයානනික ලංකරන්න ඒ ගන. විවච්චේව කාමී කාමී නියෝජනයක් නැති. පංච නීවර්ණ යට පත්ච් කාම මේ නිෝජනය කන්න කොට මනසේ ඇතිවෙන ධර්මතා ටික තමයි ධම්ම තමයි නීවරණ ධර්ම එතකොට විවච්චයේෝ කාමී වෙනකොට නීවර්ණ යට පත් වූ විච්චේ අකුසලේ නීවර්ණය යටපත්ව වෙන කොට අකුතොල්දාය නෑ ඒවගේම අකුසල් මුස්තුනා එයාගේ යටපත් වෙලා යටපත් වෙනවා කියන්න කොට පජානාී ගුණට ගඩ බැ ඒ එයාග අතුරගා වෙන ද දැ ආලර කාලාමට එහැනම් තිබුණ ගුණය එකක් තමයිගුණ මෙවැන් හ දෙකක් තිබ අකුසලංච පජානාටී ගුණයක් තිගුණා කුසලංච පජානාතී ගුණයක් තිබුණා හැබැයි අකුසල මූලංච පජානාතිගුණේ න්නේ කුසල මූලංච පජානාති ගුණය න ඇයි? අකුසල් මුල් හරහා එක්කෝ සංකල්පනා දීට්ති බිහිවෙදෝන එහෙම නැත්නම් කුසල් මුල් හරහා සංකල්පනා දීති බිහි වෙන්ඩුව. තන් ආලාර්ගලාමයම කරපු පුහමුවෙන් අමට භාවනාවලින් ලෝකයම කරන සම භාවනාවලින් කරන ෘත්තයනං අර අකුසල් දහාය වලප්ව ගැන අකුසල් මුල්ටික යටපච්චනවා එහනගේ භාවනා කමටහනේ තියෙන දිට්ටි හැදෙන්නේ ඒ කමටහන තුල තියෙන සංකල්පනාබහි වෙන්නේ කුසල් මුල්ලෝලින්. නමුත් එතන විද්‍යාමානය වෙන්නේ කුසල් මුල් නෙවේ අර ලෝ අලෝබාද්දේ ස අමෝහු මගින් උපපාදනය කරන ්‍රූපාවචර මානසික තත්වේ බිහිව සංකල්පනා හා දිට්ටියයි. එන සංකල්පනා විද්‍යාමාන වෙන මිසාක් දිත්්තිිය විද්‍යාමාන වෙන මිසා සංකල්පනාව හෝ දිට්කියල් සකසන කුසල් මුල්තුන විද්‍යාමාන නෑතන. එහිට කුසල මූලංච පජානාතී වුණේ සමත දෙයාන තුළ අන්තර්ගත නෑ ඔකතමයි ගැමුර කාරණ ඩැන් කැරුත් හාමුදුරුවන්ට පැදිි කරලා දෙන්න ඔනේ ඔය දැන් දාහි තියහුගා පැවිියය බුදුහමුදුරගේ සාසමනය පැවිදිිය අඇත් ඔය සමත භාවනා දියුණු කරලා ඔය කියන ආලාර කාලාමම ලබා ගත්ත ගුණ ලබාගන නිවන කියලා එක තමයි ලෝපෝත්තර සම්මාධී තිය කියල වරදධ ගත්තය යමයි වැඩිදලකි. ඇයි අකුසල් දහයියට පච් කරනවා එතකොට අකුසල් මුල්. අකළල් අකුසල් දහැයියට පත්් කරගන්නවා තමත භාවනාවේ අකුසල් මු යටපත් වෙනවා කුසල් මූලයෙන් උපදින හමත නිමිත්හමුත නිමිත්ත වඩනවා එතකොට සමත නිමිත්ත බිහි කරන්නේ අලෝ බද්ධයක අමුහෝ ගෙන කුසල්මුල්තුන තමන්. කුසල් මුල්තුන නෙවේ තන විද්‍යාමයෙන් මාන වෙන්නේ එකින් ඔකු දෝකු හමතකමට හන නැත්ත නිමිත්තයි. මනෝ නිමිත්තයි. දැන් ඕක නිවන කියලා එතා පිගත්ත එක තමයි ලොකුම් ප්‍ර්ණී ඇති වර්තමානයත් එහෙමයි ඉන්න එම හිතෙනය ඉන්න ඇ බුදුගුණ එම වැඩුුණ බුදුරුව බුද්ධරූපයගැමුුණම ඒක සෝහන් වනා කියලා කියන ඉන්නවා පිළිගන්න ඉන්නවා ඇයි ඒ මේ සැරි උත්හාමුදුරන්ගේ දේශනාව ගැන දන්න තින්න දැන් එහෙම නම් ඔය අපි හොයා ගණ්ඩ වෙන්නවා මොකද සමත භාවනාවෙන් බැරි කවදාවත් අකුසල මූලන්ට පජානාතීගෙනකු නටහෙන්ද පජානාතිගයන මූලේ එවලේ වැඩකරන බවතේරුම් ගැනීමයි ද මේක වෙන්නේ සතිපට්ටානේ දී පමණයි සමට භාවනාවේදී වෙන්ඩ බෑමක හේතුව තමයි සමත භාවනාේදී විවච්චේවකා මේ විවච්චේවාකුසලේ එක කියන්නේ අංච නීවරණ සමත භාවනාවකින් යටපත්වෙෙන කොට කාමේ යටපත්වෙන්නකොට අකුසලේ යටපත්වෙනකොට සමත භාවනාවේ අනිච ඉන්දිය එක ඇහැ කණ නාශේ දිවකය කියන මේ පංචේ ඉන්දිය ැරි ලෑනොතාව කාලික අක්ක්‍රී වෙෙන එන කුසල් මුල්ලට හෝ කුසල්මුූල්ලට බලේතියෙන්නේ මනෝඉන්ද්‍රිය තුළ විතර ඇතකොත. මනෝ ඉන්ද්‍රිය තුළක් ප්‍රබලම අරමුණ වෙන්නේ භහාවනාවයට අදාළ සමත නිමිත්තයි. ඒ සමත නිවිත් බිහි කරන්න මූලිය කුසල්මූල් තු අකුසල් මුල්ලට එතන ඉඩක්න එක එතන බැරිවෙන්නේ අකුසල්ල මූලංජ පජා කුසල මූලන්ජ පජානාතී ගුණනි ගණඩ බැරි එක. ස භාවනාවෙන් ලබාගන්න බෑ එකන් සමාධි සික්ෂාව තුළ නැති ගුණයක්මක. සමාධිතික්ෂාව තුළ තියෙන ගුණයක් තමයි අකුසලච කුසලංච පජානාතී ගුණී තිය. සමාසිික්ෂාව තුළ නෑ අකුසල මූලංච පජානාති ගුණත් නෑ කුසල මූලංච පජානාතිී ගුණියත් නෑ. මේ අකුසල මූලංච පජානාතී ගුණයයි කුසල මූලංච පජානාතී ගුණියේ ලැබෙන සික්ෂාව තමයි. ්‍රඥ්ඥාශික්ෂාව තියෙන්නේ සතරහති පට්ානය වැඩීම තුළයි. එතකට සතරාති පට්ටානය බලන්න මේකට සම්බන්දෝ දැන් සතරාජිපට්ානේ හඳුන්න්නන්න කොහොමද කායනු පත්සනාව වේදනානු පස්සන චිත්තා අනු පත්සනාව දම්මානු පස්සනාව. එ වේදනානු පස්සනාව ේදනාව අකුසල කුසල් බේදයකින් තොර එකක්්මි වේදනා කියෙන ධම්මේ අකුසලයෙකුත්නේ කුසලේකුත්නේ කුසලේ තුළත් අන්තර ගත අකුසලයු තුළත් අන්තරගත පොදසුබලි ස්වරූපිය. තැන් කායක අරමුණක්යන්නේ කයිෙන් දැනන අරමුණක් ගත්තොත් ඒ අකුසලෙකුත්නෙවේකසලකුත්නේ ඇහැට පේන අරමුණක් ගත්ත ඒක කුසලයකුත් නෙේකුසලකුත්න කාය කියන්නේ කොට සතිට්ා නාතනයේ. ආයනු පස්සනාව තුළ කුසල්ල කුසල් කියීෙන් දෙයක් ඔයට බෑ අපට. වේදනානු පස්සනාවේ දින්න වේදනා නමාආකාරය කුසල් අකුසල් කියර දෙයක් ඔය වෙන් කරන්න බෑ. නමුත් චිත්තා අනු පස්සනාව තුළ බලන්න තියෙන්නෙ මොකක්්ද. චිත්ත අනු පස්සනාවල තියෙනවා ලෝභසිට ලෝග සිත ලෙස හඳුන දන්නවා මෙමකක්්ද කරන්න. නැතිසිත ලෝබ නැති සිත විදියට හඳුන්නනවා. දේශතාගත දේශසාගත සිතක් විදියට හඳුන ගන්නවා. ඒවගේ මොහෝම ඉල්ල මහක් ගට සිත මහත්ග සිතල සහුන්නනවා ගැ නීවර්ණයට පත් ච්ච සිත නීවරණයට පත් නොෝ සිත එහෙම හඳුන්නනවා සෞදතර සිත සෞතර සිත විදියට හඳුන්නනවා. විමුක්ති සිත විමුක්ති සිත විදියට හඳුන්න්නනවා. එම නැති සිත විඩිය කහඳුන්නවා දැම් බලන්ඩ යන්නේ කොහේට දෙමින්. මේ යන්නේ අකුසලංචපජා කුසලංච පජානාතී ගුණේ එකක් මෝල මේ යන්නේ අකුසල් මුල් හා කුසල් මුල් එක්ක ගණුදිනුවකටයි. ඕක වඩාත්‍රකට වෙන්නේ දම්මානු පස්සනාව. දැන් දම්මානු පර්සනාව තුළ ැ සිතාත්නෙවේ සිතගත්වොත් සිත තුළ අන්තර්ගතයයට වටනාකමක්දීලා සිතේ ගොඩට දානු එකගද ලෝබිය බලවත් සාගත ලෝබ චෛතසිගේ බලවත් සිත ලෝභ සාගත ගීත වෙනවා ඒ එතකොට තේ ඇතුළත් දැකල නෙම එක ගුණියත් දැකලයි ඒ වෙන් කරී. දේශ දේශයේ බලගත්තු සිත චිත්තවරම්පරා දේශ සිත කියලවෙන් කරා ඇතුළ දේශයට අමතරෝ තියෙන සාතිය සද්ධාව රතින කියැන්නේ අනිකුත් අකුසල් ජෛතසිකුවත් දකින්න කුසල් ජයිතිකුවත් දකින්නේ පොදු ජෛතිසික දකින්නෙස් නෑ. එහමනැතුව ගොඩ ගන්නු. දම්මාන පස්සනාව වැඩිෙන ගොට හුම්ලමේට නීවරණ පක්්්‍යය බලන්න මේ කාමච්චන් දෙයයි මේ අත්න මේ කාමච්චන්න කියලා දැනගන්නවලු අදදත්තන්වා කාමච්චන්දම් අත්ති මේ කාමච්චනන්ති පජානාති පළඳ පජානාති ගුණේද රතිබට්ටානේ හැම තැනමතිය පජානාති විතර ජානාටීනය කොහවා තිගෙන ගැනීමක් නෙමේ රතුබට්ටා පපුහුන්ුවෙන් ලැබෙන වර්තමාන ප්‍රතිඵලයා වර්තමා්‍ය හඳුනාගන්නේකට ඒ පවතින විට හඳුන ගන්නකට තේරුම් ගන්නන්නේ එකට ගෙන පජානාති දැන් අරචිත්තාම මේ දම්මාන පස්සනා නීවර්ණ පබ්වේ හාමච්චන්ද නීවරණය දැන් හටගත්තා කියලා දහට ගන්න කොට දැනගන්නවා. ඒක නැතිවිට නැති බව දැනගන්න. ඔහම ව්‍යාපාදයේ ඇතිවිට ඇති බව දැනගන්නවා. නැතිවිට නැතිබෝ දැනගන්නවා. නැතුව මේ ඒ ඉග ගන්න නිවමි. ඒ අරමුණ හතිය කරන විප්ලවයක් මේ. ඒ ඇත්ත න සයට බෑ චෛතසිකට බෑම වෙප්ලව කරන්න ඒකට දියුණු වෙලා තියන බෝධිපාතිය දර්මෝලින් පති ඉන්දී තියෙන්නවා. එහෙම නම් මේ විපස්සනා නැන තති පට්ඨාන භාවනාවකි ක වඩනොය කමටහන තුළත් මේ ගුණ තියෙනවා තමන් හරියට කරගෙනයන වනන් අනගතේද ලැබෙන ඕනට. ඒඒ සතිපට්ටාන භාවනාව වඩනකොට මේ සිත ඇතුලෙ තියෙන්න ජෛතසික පහා සද්ධහා සති විරිය සමාධ ප්‍රඥා මේ සද්ධහා ඉන්දී සත ඉන්ද්‍රිය විිය ඉන්දී සමාධී ඉද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රී බවට හැරනවා කියලා ධර්මීතියෙන. චෛතසික දීමාව ඉක්මූුණු. ඒවගේ තව සතු පට්ටානේ වඩනකොට එක බලධර්ම වෙනෝ තවත් වටනකොට බොද්ඥංග වෙනවා එ සැබැහැලිස මේ සැරි උත් හාමුදුරෝ දේශනා කරන්නේ අමුත දෙෙවෙේ මේ බොජ්ජංගෝල තියෙන ගුණයි. බොජ්ජංගෝ ධර්මෝල තියන ගුණ මොනවාදේ ගුණ. අකුසල මූලංජ පජානාති, කුසල මූලංච පජානාති. එක යන්නේ බොජ්යංග සතිය සම්බෝජ්ජංග මට්ට මේ තියෙනකොට අකුසලය මූලය හටගන්න කොට තමන්ටමකින්. ඇි ගැටීමක් ඇතිවේෙනගේලා ගැටීම ඇතිවේෙන කොට දකින එක. මෙන්වෙයි වගේ අකුසල් මුල්ලොලින් ඇති කරන මුල්ම බලපෑම මුල්මකම්පනය හඳුනා ගණ්ඩ පුළුවන් අන්නේ හඳුනා ගැනීම තමයි සම්මාධිත්්්‍යියක ලක්ෂණය. ඒක තමයි ැතිත්හාමුදුරුව අරකාරණා හතරට එක්කවගරෙහි අකුසලංචපජානාතිී අකුසල මූචපජා කුසලංචපජානාති මූලංච පජානනාති එති මේු අෆුසල මූලයයි කුසල මූලයි හඳුන ගණඩනම් අනි වාරයම දම්මාන් පවසනාවේ බොද්ජංග පබ්බේ වැඩිච්චි කෙනෙක් වියුතුමයි මේ ගුණ ටිකති යනවානම් කවුරු හරිත්‍රාවගේ එයා බුදුහාමුදුරුවන්ගේ ධර්මය තියන සම්මාධී තිලාබියෙක් ලෙස සැලගවාට කිසීමවැරත් දක් නෑ කියෙනෙක තමයි සරුත් හාමුදුරුව එදා හාමුදුරුවන්ට පැදදිිර එමන දැඟ කාල වෙලා ගහිල්ලති නවා අපි මේ සමාධදිි්්‍යි සත්‍රේතකොට පලවෙනි කොට සතමයි අද පැහැදිලි කරේ පැදිලි කරන්න වනේ කෙ තියෙන්ෙන්නේ කාරණ හතරයිකු අකුසලජපජානති අකු සළමූ ලජපජනති කුස ලජපජනති, කුසමූ ලජපජානති මෙේ ගුණ හතරතියෙන වන ශ්‍රාවකය ළඟ ඒය ඒ ශ්‍රාවකයාහම්මදිිටිලා දිටිලාබිය කියලා තැරුත්නාම් දුරු දේශනා කරනවා. එය ුදු හමුදුරන්ට දනම් ගුදු හදුරුව අනුවත කරනවා එනම් බුදුහාමුදුරගේ ධර්මයම ති මේ පෙන්වතුනුත් තමන්ගේ තියන මි්‍යාව විශවාස නයේ වැදගත්යෙන්නේ ධර්මයේ ඉගෙන ගැන තමන් කරන ඔය භාවනාව වැරදිිය දහස එනෙහින්ද සමයි අප මෝඩය වගේ කරන්න හාරක වගේ කරන්න කියලා තමන්ගේ මතිමතාන්තර නැත්න තමන් ඇසුරු කරණය කියන බොරු කතා දේශනෝල තියෙනෙීම පොත් පත්වොල තියනීම වෙනව විධ විකෘති අර්ථදැක්ක මේ දේවල් ඉගන ගණඩ ගන ගණ්ඩ අපි තුළ දික්්‍ය ඒ පළද තමයිති දුවන්නේ කරන භාවනාව සාර්ථ කරගණ්ඩ බැරිුවෙන්ට හේතුවම හිතනින් ඒ හදන දැක්මෝල් කියන්නේ නත්නම් මතවාදොල් කියෙන්. ඉති ඒ අත්තරලා ධර්මය කෙරේ ගෞරුවෙන් බුදුු හාමුදුරුව කෙරේ ගෞරවෙන් කරගෙන යන පුහුණුව ඉදිරියට කරගැනීම තුළ කරයුත් හාමුදුරු දේශනා කරන ප්‍රතිඵලය ම ක ව ාවෝ ලබ ගන්න ළුවෝ. ඉති ඒ සක්ති හහිර හැමදි ටම ලැබේවා කියන ආර්ථනාවෙන් අට දේශනාවත් අවසාන කරනවා.